ොෙම පාසලක ගෙනුඹ ලබන කඩවත ප්‍රදේශයේ පදිංචි දහතුන්හවිරිදි දරුවෙකු ඒයේ උදෑසරත් සුපුරුදු පරිදි පසල්ලයන්නට සූදානම් වනාා. පසෙල් බස්වතියේ ගමන් කරන අතරතුර සපත්තුව තුළ යමක් ඇති බව දැනුනත් ඒ පරක්ෂා කරබැලීමට දරවා උත්සාහ කරතිබුණේ නැහැ. පසුව පාසලටගුස් සත්තුව ගලවා බැලීමේදී දක්නට ලැබී තිබුණනේ සර්ප පෙටවකු සපත්තුව තුළ සිටි කාරයයි. එම සත්වයා නායකු බව පසුවහඳුනාගෙන තිබුණ. දරුවාට අනුතරක් සිදී ඇදැයි සකේ මත වහක්‍රයක්ත්ම වූ ගුරුවරු දර්වා කඩිනමින් කොමඹ රිජ්්‍ය යාරයලමාරෝහලට ඇතුළලත්කරීමට පියවැරගත්තා. දරවාී පාදය පරික්ෂා කල වෛද්‍යවරුන්ට නිරක්ෂණය වී ඇති සර්ප දෂ්ඨනයක් සිදුව ඇතැයි සැකෙරෙන සලකුණු දෙගක්. දවා මේ වන විට බෛද්දවරුගේ අධික්ෂණය යටතේ රෝහලේ නිවස කව සිටිනවා. මයි කියරකන් ඉතාමත්ම විස සහිත සත්තයක් මේ දරවාගේ වෙලාවර මහිතන්න මේසකදදාග ටපු නිසා වෙන්ඩ ඇති සතාගේ විසදාල පදින්න නොමැතිය ඇති. එමිනිසා තමයි මේ දරවාන මේගේ සුවෙන් කිදරීමට හැකල බිලතිහ මේය වලක්වා ගැනීම සඳහා කටුත කිරීම තමයි ඉතාමත්ම වැදගත්තවෙන්නේ කරන්න තියෙන්නේ පවහන් බිම තබන්නතු ඒවගේ සූ රැක්වල තියන්නන්නේ නැතුව. උස්ථානයක එල්ලා තබීමට හැකියාවත් තියෙනවා මේ අවධාම ඉසේ අන්නු පහක්ම ඩ කර ගැනීම හක අවත් යනම සපත්තු පරැඳීමට පෙර ඒවත් තුළ පරික්ෂා කිරීම ඉතාමත් හොඳ බෝ දෙනා කරන්නේ සපත්තුව ඇතුළට අතදාල පරික්ෂ කිරී භානක දෙයක් පාදය දෂ්ටකරාවගේ එ විසිකරු සත්්‍යයකෝ අතේ ඇගිලි දෂ්ට කිරීමක ඉතාමත්ම අවදානම් විසසරිරිර ගතවීම වගේ වැඩි එමිසා අපි කාරණක දෙමපයගේ ඉල්ලා සිටෙනනවා මේකෙන් පාඩමක්කි ගැෙන ගෙන ඉදිරියේදී මේ රක්වා ගැනීම. සදහා කටුතු කිරීම නම ඉතාමත්ම වැදගත්වෙන්.